ආයුබෝවන් ප්‍රශ්න අහන්න බලන්න පුතේ ඉක්මනින් අහන්න. හිරුට බොහොම ස්තුතියිනේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි. මං මාන්න බැරුණත් මාගේ මං අහන්න ලෑස්ති වෙන්නේ. මේ දැන් ඔබතුමාලා අවුරුදු 4කට කිට්ටු කාලයක් මේ ජාතික ආණ්ඩුවක් කරගෙන ගියා. කරගෙන ගියාට රටේ සංවර්ධනයක් වුණාද? අනිත් එක රටේ මහජනතාව පැහැදිලිවම හිතාගෙන ඉන්නවා ඔබතුමාලා මේ කලකිරුණ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙන්න ඕන නිසාම ජාතික ආණ්ඩු සංකල්පය ඉස්සරහට ගෙනල්ලා ඔබතුමාලා ඒ වෙනුවෙන් සටන් කරනවා කියලා. ඒක ඇත්තද? ඊළඟට ඔබතුමා විශ්වාස කරනවාද මේ අවුරුදු 4කට ජාතික ආණ්ඩුවක් කරගෙන ගිහිල්ලා කරන්න බැරි වෙච්ච සංවර්ධනයක් මේ මාස 6ට කරන්න පුළුවන්ද කියලා? හොඳයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වසන්ත මහතා. වසන්ත මහත්මයා පළවෙනි එක තමයි අවුරුදු 4කට අපි ගොඩක් වැඩ කරගෙන ආවා. අපේ පළවෙනිම දේ තමයි තිබ්බේ මේ රටේ රාජ්‍ය මුදල් හොරකම් කරන එක නවත්තන එක. ඒ සඳහා අපි ආපු ගාම අදිනකොට ඒවල ප්‍රතිඵල අනන්ත අප්‍රමාණ පේනවා. පහුගිය ආණ්ඩුව කාලේ හෙල්පින් හම්බන්තටින් පටන්ගත්තු හොරකම, මුදල් හොරකම, ඊට පස්සේ හෙජින් ගිවිසුම් වලින් හොරකම් කරා, ඊට පස්සේ මිග්යානා ගනුදෙනු වලින් හොරකම් කළා. ශ්‍රී ලංකන් එයාලයින් එක ලාභ ලැබුව එක දවසට කෝටි 10 දක්වා පාඩු ලබන විදිහට හොරකම් වුණා. එතකොට ග්‍රීක් බැඳුම් කර වර්ෂයේ මිලියන ගණනාවක් හොරකම් වුණා. මේ වගේ පහුගිය ආණ්ඩු කාලේ දිගටම එකින් එක එකින් එක හොරකම් වෙමින් පැවතුණා. නමුත් අපේ ආණ්ඩුවල මේ නීති රීති හැදුවට පස්සේ අපේ ආණ්ඩුව කාලේ එක හොරකමක් සිද්ධ වුණා, බැඳුම් කර හොරකම. අපි ඒකට ක්‍රියාත්මක කළා. ඊට පස්සේ එතනින් යා හොරකම් සිදු වෙන එක නතර වුණා. ඊට පස්සේ අපිට චෝදනා කරන්න නැහැ හොරකමක් සිදු වුණා කියලා. අර පරණ එක ගැන විතරයි කියන්නේ. නමුත් පහුගිය ආණ්ඩුව කාලේ නිකන් හොරකම් කරන එක පත්තියන් වෙලා තිබ්බේ. ඒකෙන්ද අපි ඒ හොරකම් කරන එක නැවතුනේ එක එක හොරු අල්ලන්න ගිහිලා නෙමෙයි, අපි රටේ නීති හැදුවා. එකක් තමයි තොරතුරු දැනගැනීමේ පනත. දැන් පහුගිය දවස්වල මගේ ගම්පහ ආසනේ පාරවල් කොන්ක්‍රීට් කරන ඒවා මම බලන්න ගියා. මොකද අපි නැති කාලේ ප්‍රාදේශ සභාව හරහා කොන්ක්‍රීට් කරව පාරවල් බලන්න ගියාම ඒවල කොන්ක්‍රීට් මෙච්චරක් දැන් අපි සල්ලි දුන්නේ ලක්ෂ 1000ක් සල්ලි දුන්නා ගම්පහ ආසනේට පාරවල් කොන්ක්‍රීට් කරන්න. ඒ ලක්ෂ 1000 අපි ආණ්ඩුව නැති කාලේ වෙච්ච සිද්ධීන් ගැන ආණ්ඩුව ආවට පස්සේ අපි ආපහු මම පරීක්ෂා කරන්න ගියා. මට වගකීමක් තිබ්බා මගේ මුදල්, මම වෙන් කරලා දීපු මුදල් නිසා. ඒ පාරවල තියෙන කොන්ක්‍රීට් කිරීම ලක්ෂ 5ක් අපි වෙන් කරපුවාම කොන්ක්‍රීට් කිරීම ලක්ෂ 2,32,000 කොන්ක්‍රීට් කිරීමට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ගල්පස් දාන්න කියලා තව ලක්ෂයක් විතර. ඊට පස්සේ තියෙනවා ABC දාන්න කියලා තව ලක්ෂ 1,5ක් විතර. දැන් අපි ගමේ මිනිහව ගිහලා හම්බෙන්න ගියා. හම්බෙන්න ගියාම මිනිහා කියනවා හරි හරි යමතුමා පාර කොන්ක්‍රීට් කළා, ඔබතුමා නැතත් කමන හොඳ කොන්ක්‍රීට් එක සිද්ධ වුණා. ඔබතුමාට ස්තුතිය, සල්ලි ලැබලා දුන්නට අපිට ඒක සිද්ධ වුණා. හැබැයි මම ඇස්තමේන්තු අරගෙන ඇවිල්ලා මිනිස්සු ඉස්සරහා කියනවා මම මේ කරා මගර මන්ත්‍රීතුමා, මම කියන්නේ මේ රටේ අපි ඔක්කොටම ඔබතුමාට කිව්වා වගේ පොදුයිනේ මේක, අපිට ඔක්කොටම මේ රටේ හොරකම නවත්තන්න එපා. ගිහිල්ලා බලපුවා ආ මේකේ ගල් 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 පස් කියුබ් 10ක් දාන්න තියෙනවානේ. දැම්මද ඒක? අනේ නෑ. ABC කියුබ් 10ක් එහෙම එකක්ද අපි දන්නේ නෑ. එතන බලන්න මම කියන්නේ මොන දේ ආවත් මේ ඇස්තමේන්ත්‍රියේ තියෙන දේ මිනිස්සු දන්නේ නැහැ. මිනිස්සු දන්නේ කොන්ක්‍රීට් කරන්න තියෙනවා කියන එක විතරයි. එතන මම ඒගොල්ලන්ට කිව්වා අපි ආණ්ඩුව දීලා තියෙන තොරතුරු දැනගැනීමේ පනත. මේක ඇස්තමේන්තෝ ඉල්ලන්න ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ඔයගොල්ලෝ මේවා කියෝලා බලන්න මේ කොන්ත්‍රාත්කාරය හරියට කරනවද, අදාළ ගල්පස් ටික දැම්මද, මේ ඇස්තමේන්තිය මොනවද තියෙන. මොකද ජනතාවට අවශ්‍ය පාර කොන්ක්‍රීට් කිරීම විතරනේ. එතන ජනතාව හිතන්නේ නැහැ ABC නෑ මේ ඔබතුමාගේ ප්‍රශ්නේ නෙමෙයි ප්‍රශ්නේ අර ප්‍රශ්න ටික අතර දුන්නා. ඒතකොට ජනතාව දන්නේ නැහැ මගනේ මේ රටේ තියෙන හොරකම් වල ස්වභාවය. ඒකද මම ඔබතුමාට කියනවා අපි වැඩ කොටසක් දැන් නුවර අධිවේගී මාර්ගයේ දැන් මගේ පැත්තෙනුත් පටන් අරගෙන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට පාරවල් දැන් මේ අවුරුද්දේ අපි ලක්ෂ පොඩි වැඩවලට මම කියන්නේ මේ ග්‍රාමීය මට්ටමේ වැඩවලට ලක්ෂ 4000ක් අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට ලබලා දෙනවා. ඒ අතරතුරේ ගම්පහ දිහා ගලුවොත් මම දන්න ටික බැලුවොත් එහෙනම් බින්ගිරිය කියන මෙතුමා කිව්වා ගම්පහ බැලුවොත් ලක්ෂ 3500ක් වියදම් කරලා වර්ග අඩි ලක්ෂ 150ක් ලොකු රාජ්‍ය කාර්යාල සියල්ලම එක වහලයක් අතරින් තියෙන උත බිල්ඩින් එක දැන් අපි පටන් ගන්නවා මේ මාසේ. බණ්ඩාරනායක විද්‍යාලයේ ඉස්සරහා තියෙනවා වැවක්, කුඹුරු යායක් වගා නොකරන. ඒකේ අපි වැවක් හදන්න සම්පූර්ණයෙන්ම කටයුතු කරලා ඒක වැව හදාගෙන යනවා. එතකොට බස් ස්ටෑන්ඩ් එකක් අපි අලුතෙන් හදුවා. ගණේ මුල්ල නගරේ ගුවන් පාලංගත මේ වගේ වැඩ කරගෙන යන අපිට තියෙන වැඩ කිරීම ගැන නෙමෙයි. වැඩ කිරීම ගැන අපිට වඩා වැඩ කරා කියන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව. අපි ඒ ගැන තමයි මේ කතා කරන්නේ. අපිට තියෙන වැඩ කිරීම නෙමෙයි ජනතාවට තියෙන වැඩ කිරීම තුළ හොරක රාජ්‍ය මුදල් හොරකම් කිරීම නවත්තන එක. දේශ විදේශ රටවල් වල පහුගිය කාලේ පත්තරවල, ඒ කියන්නේ ඒ රටවල් වල පත්තරවලත්
නිවයෝක් ටයිම් සංගරාවගේ පත්‍රවල වෙනත් රටවල පත්‍රවලත් මේ ලංකාවේ හොරාකෑම ගැන ලංකාවේ දේශපාලන නායකයෝ හොරකම් කරපු හැටි පළ වුණා නේ. එතකොට මම මේකේ පැහැදිලි කරන්න අපිට වැඩ කිරීමකට ඉස්සෙල්ලා මේ ජනතා මුදල් ආරක්ෂා කිරීම අපිට කරන්න ඕනේ. දැන් අපි විගණන පනත ගෙනාවා. එතකොට අපි තොරතුරු දැනගෙන මේ පනත ගෙනාවා. ජනතාව බලවත් කර මම මේ මාධ්‍ය මේකින් අහගෙන ඉන්න සියලු දෙනාටත් කියන අපි මේක දැනගන්න රජයේ මුදල් වියදම් කරනවා නම් අපි දැක්කේ මේ රටේ රාජ්‍ය මුදල් වලින් 60% වගේ තමයි ඇත්ත පරිහරණයට වෙන්නේ. 40% විතර කොහේ හරි පිල්ල යනවා. එක්කෝ දේශපාලන නායක වෙන්න පුළුවන්, එක්කෝ රාජ්‍ය නිලධාරී වෙන්න පුළුවන්. මේක යනවා. මේක එදා ඉඳන්ම ආපු සම්ප්‍රදාය. දැන් මිනිස්සු කියනවානේ සමහරට ඇහුණාම අනේ අපේ පාර කොන්ක්‍රීට් හොරකම් කළත් මොකද යන්නේ, පාර කොන්ක්‍රීට් කළානේ. හොරකම් කරන එක දැන් සාමාන්‍ය දෙයක් රටේ. රජය තොරතුරු දැන ගැනීම පනත වගේ පනත් දුන්නේ, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභා නිර්මාණය කළේ මේ ඔක්කොම ජනතාව බලවත් කිරීමේ අදිෂ්ඨානෙ. ඒකෙන්ද අපි ඒ සඳහා අවශ්‍ය නීති රීති හදලා තිනා. මොකද අපේ ආණ්ඩුවේ පළවෙනිම දේ තමයි හොරකම් වෙන්නේ නැත්තේ නෑ. දැන් ජේසුස් ක්‍රිස්තුස් සමා 13 දෙනෙක් තෝරා ගන්නකොට පාවා දෙන කෙනෙක් හිටියා. බුදුරජාණන් වහන්සේට පවා කොච්චර හොඳ වැඩ කරත් වැරදි කරන මිනිස්සු ඒ බුදුරජාණන් වහන්සේගේ තත් හිටියානේ. වගේ අපි කියන්නේ ඒක ඒකයි අපි ජනතාවට බලය දුන්නේ තොරතුරු දැන ගැනීම පනත් වගේ පනත් ගෙනල්ලා මේ රාජ්‍ය දේවල් හොයන්න. ඊළඟට එතුමා අහනවා හොස්පිටල් ඇමති කන් දෙන්නද මේ සාධිකාරු අපිට තාමත් අපිට නියෝජ්‍ය ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු 10 දෙනෙක් පත් කරන්න පුළුවන් විදිහට ව්‍යවස්ථාන පුරව අපිට තියෙනවා. තා ඉඩකඩ තියෙනවා. තව අපේ ව්‍යවස්ථාව අනුව ඇමතිකම් ගන්න සීමා කරද්දි තාමත් අපිට නියෝජ්‍ය ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් කැබිනට් නෝන ඇමතිකම් මේ ටික ඔක්කොම 10ක් වගේ ආසන්න සංඛ්‍යාවක් 10 දුන්නොත් අනිත් අය යනවා. නෑ නෑ පත් කිරීමේ හැකියාව තියෙනවා. මේක අපිට අවශ්‍යතාවය තියෙන්නේ ඇමතිකම් පත් කිරීම නෙමෙයි. අපිට අවශ්‍යතාවය තියෙන්නේ අර කිව්ව වගේ අපි එකිනෙකා බෙදিলা කරන දේ. අපි රට හදන්න ඕනි. රට හදන්න නම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනි. ආගම් බේද, දේශපාලන බේද, ජාති බේද, කුල බේද මේ ඔක්කොම පැත්තකට දාලා එකතු වෙන්න ඕනි. ඒකයි අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ මේ රටේ ජාතිවාදී අවුස්සන එක නවත්තන්න. රටේ ආගම් බේදයේ අවුස්සන එක නවත්තලා අපි සමග වෙලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකතුලා රට හදන්න ඕනේ. අපි ඡන්ද ව්‍යාපාර කරන වෙලාවට බෙදিলা ඡන්ද කරමු. අපි දැක්කනේ ඒකාබද්ධව අපි ඇමතිවරු ඔක්කොම ඉන්නකොට අපි විවේචනය කළේ නැද්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අපිත් එක්ක හිටපු ඇමතිවරු? අපි විවේචනය කරා. අපි ඒකට අවශ්‍යයි. අපි දැක්කනේ අපි රටට දැන් උද්ඝෝෂණය කරද්දි මෙතෙක් කල පහුගිය කාලවල දිගටම උද්ඝෝෂණය මර්ධනය කරද්දි වෙඩි තියද්දි මරද්දි සුදු වැයන් වල අරන් යද්දි අපි මිනිසුන්ට උද්ඝෝෂණය කරන අවස්ථාව දුන්නේ අපේ අඩුපාඩු තියෙනවා කෑ ගහන්න කියන්න. ඒකට ඉඩ දෙන්නනේ අපි උද්ඝෝෂණය කරන එකට අවස්ථාව දෙන්නේ නේද? ප්‍රශ්නට අවස්ථාව ඕ දෙයක් බුදුමනේ. දැන් ඊළඟට තව එකක් වෙන සංවර්ධනය. ඒ කියන්නේ මාස 6කින් ඊට කරන්න පුළුවන් දේ. නෑ අපි විනාඩි ඉවර කරන මේක. එතකොට අපි ඊළඟට සංවර්ධනය කරනවා කියන එක මාස ඉතුරු තව අපි මොකෝ අවුරුදු එකමාරක් අපිට කාලේ තියෙනවා කියමුකෝ. අවුරුදු එකමාරට ආසන්න කාලයක් තියෙනවා. ඒ කාලය තුල අපිට ඒකාබද්ධ වුණොත් ඔක්කොමලා සමගි කරගෙන එක හඬින් දැන් මේ මන්ත්‍රීතුමා අපි දන්නවා ඔබතුමා වුණත් කැමති ඉන්නේ එකට එකතු වෙලා රට දියුණු කරනවා. ඔබතුමා පාර්ලිමේන්තුවට ආවේ රටක් වෙනුවෙන් යමක් කරන්න, ගම වෙනුවෙන්, ප්‍රදේශ වෙනුවෙන්, දිස්ත්‍රික්කෙන් වැඩක් කරන්න හිතන. ඔබතුමාවෙත් දිස්ත්‍රික්කයට වැඩක් කරන්න කියලා හිතාගන්නේ. එහෙනම් අපි ඔක්කොමලා මේ මෙතුමාවෙත් එහෙමයි, මං ආවෙත් එහෙමයි. නමුත් අපිට විවිධ දේශපාලන කොහොමද තියෙනවා විවිධ දිහ බලන දිහ. හැබැයි අපි ඔක්කොම එකතු වෙලා එක අදහසක්නේ රට හදනවා කියන එක. එතකොට මේ මාස කාණේ තුල හරි අපි එකට එකතු වෙලා රට හදන එකට ගියොත් අපිට දෙයක් කරන්න බැරිද? මේ ජාතික ආණ්ඩු යෝජනාව ගැන මෙතුමන්ල ඔක්කොම එකතු කරගෙන පුළුවන් තරම් ඔව් හොඳයි ඔබට අවශ්‍ය ඉඩ තියෙනවා. ඔව් දැන් මේ ඔබතුමා ප්‍රශ්නේ ඔබතුමා කිව්වා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විශාල හොරකම් තිබුණා කියලා. හැබැයි 2014 පාඩුව මිලියන 25000 2014 පාඩු. හැබැයි තෙල් මිල ලෝකෙ මිලියන 36000යි. හරි 36000. හරි බුදුන 36000 කියනු. එතකොට ලෝක වෙල්ද පොලේ තෙල් මිල එතකොට ඩොලර් බැරල් එක 104යි. දැන් මිල 48යි. සාමාන්‍ය ගුවන් යානයක ඕනම ෆ්ලීට් එකක තෙල් වලට තමයි 170ක් කොස්ට් වෙන්නේ. එතකොට 135කින් වියදම අඩු වෙලා තියෙනවා. හැබැයි එහෙම අඩු වෙලා තියෙද්දි මිලියන 40000ක් පාඩු වෙන්න නම් දැන් එදා 36000 කියන තේ හොරකම් තිබුණා නම් 40000ට කොච්චර හොරකම් තියෙන්න ඕනද තෙල් මිල 160ක් අඩු වෙලා තියෙන්නේ. ඒකට උත්තරේ. ඕකේ. එතකොට දැන් මේ ශ්‍රී ගුවන් යානා කියන දේවල් ලංකා දැන් අපේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ ටිකට් එකේ ගානම තමයි
වෙනත් රටක තියෙන දැන් අපි ලංකා කොළඹ ඉඳන් ජපානට යන්න ශ්‍රී ලංකන් එයාලයින් එක තිනවා ඒක නෑ ඔබතුමා කියන්නේ ලංකන් වෙලා තියෙනවා කියලා ශ්‍රී ලංකා දැන් ජපානට යන්න තිනවා කියමුකෝ ශ්‍රී ලංකන් එයාලයින් එකත් යන්නේ ඒ ගානට තව වෙන අපි එමිරේට්ස් එයාලයින් එකත් යන්නේ ඒ ගානට අපි එමිරේට්ස් එයාලයින් එකේ ජපානට ගිහිල්ලා ඒ ගානට යන්න පුළුවන්කම තියෙනවා ශ්‍රී ලංකන් එයාලයින් එකෙත් ඒ ගානට යන්න පුළුවන්කම තියෙනවා එතකොට ඒක ලාභ ලබන්නත් මේක පාඩු ලබන්නත් අනිත් එක මෙතෙක් කල දැන් රාජ්‍ය දැන් මහින්ද මහත්තයාගේ මසිනාවනේ දාගත්තේ සභාපතිකමට දැන් මේක නෑ නෑ මම කියන එක නෑ නෑ එතකොට ඒක ඉස්සෙල්ලා එමිරේට්ස් ආයතනය මගින් දැන් ඒක තමයි එමිරේට්ස් ආයතනය මගින් කරද්දි ඒක ලාභ ලැබුවනේ නෑ ඒක මම හේතුව මගේ අපිට ලාභ ලැබුවේ දැන් ලක්ෂ 3 දවසට කෝටි 10ක් පාඩු ලැබපු 2014 අපි දවසට කෝටි 5ක් දක්වා පාඩුව බැස්සෙවන් අඩු කරා හැබැයි පාඩු ලබනවා තාමත් අපිට ඒක ගොඩනගා ගන්න බැහැ ඒකයි අතිගරු ජනාධිපතිතුමා විශේෂ අඩු වෙලා පාඩුව වැඩි කොමිෂන් එක දාලා තියෙන්නේ මේ කොමිෂන් එකේ දැන් පරීක්ෂා කරන්න ඕනේ ඒක තමයි මම කියන්නේ ඒවා දැන් මේ ලාභ ලැබපු එක ඕගොල්ලෝ කඩාගෙන වට්ටලා නැති කරලා නන්නත්තර කරපුවාම අපිට එකපාර විශ්වජනකේ විදිහට හදන්න බෑ අපි ඒක නෙන්න වැඩි වෙනවද දැන් නෑ දැන් 150යි මන් දෙතුම අඩු වෙලා ඒක තේරුම් ගන්න ඕනේ ඕගොල්ලෝ ඔබතුමා ඉන්ජිනේරු කරන්නේ නෙමෙයි නේ ඔබතුමා දන්නවා නෑ නෑ ඔබතුමා තෙල් මිල විතරක් නෙමෙයි නේ 100% නෑ ඔබතුමා නම කරන්නේ මේක ඔබතුමාත් එක්කම ඔබතුමා දැන් ඉන්ටර්නෙට් ටේබල් එකේ තියෙන මේක විදෙමෙ මොකද්ද 170 160යි 70යි අතර තෙල් විදෙ එතකොට මම කියන කල් ඉන්නේ මට වෙලාවක් දෙනවා නේ ඔබතුමා ඔබතුමා විවාද කරන්න නෙමෙයි කියන ප්‍රශ්නයක් අහන්නනේ එතකොට ඔබතුමා අපිට දැන් ශ්‍රී ලංකන් එයා ලයින් එකේ දැන් අපිට තිබුණා අපිට ශ්‍රී ලංකාව ඔගොල්ලෝ අපි ওই කාලය තුල එකම ගුවන් යානාවක් සල්ලි දීලා අපි සතු ඒවා නැහනේ ඔක්කොම ලොකු ගණන් වලට කුලියට ගත්ත ගුවන් යානානේ ලංකාවට තියෙන්නේ එකක්වත් ශ්‍රී ලංකන් කියලා ගැහුවට ලංකාව සතු එක ගුවන් යානාවක්වත් තිබ්බේ නැහැ ඒ කවුද කරන්නේ ඒ ඔයගලගේ කාලේ දන්නේ නැහැ එමිරේට් හරි ඊට පස්සේ ඔබ අරගෙන අවුරුදු ඒ කියන්නේ ගානක් ඇලි අනේ මට දෙන්න ඔයාලා උත්තර දෙන්නයි මෙහෙම දෙකක් බෑනේ ඉතින් දැන් මම කියන දේ හරියට පුතුමට වෙලාවක් දෙනවනේ ප්‍රශ්න අහන්න තියෙන්නේ එතකොට අපිට තිබුණා අර ගුවන් යානාවල ගාන කියන ලාභ නැති වුණත් එන ගුවන් යානා පවා අපි අවලංගු කරා ඔගොල්ලෝ යුසුම් ගහලා තිබ්බා කුලියට ගන්න කියලා ගුවන් යානා ගන්න. අපි ඒව අවලංගු කළා. ලොකු ගණන් අපිට ගෙවන්න සිද්ධ වුණා. ඒ අවලංගු කිරීම නිසා හැබැයි දීප කාලිනුම් බැලුවොත් අරක කුලියට අරගෙන කෝටි ගාණක් මාසෙට ගෙවනවට වඩා තව කෝටි ගාණක් කෝටි පොඩි ගාණක් දීලා කෝටි ලොකු ගාණක් 100ක් දෙන වෙලාව කෝටි ගාණක් දීලා ඒතරත් ලොකු වංචාවක් වුණා කියලා කියනවා. හරි 330 වෙනහන ගුවන්වත් බැරි. මේ සුදේව වංචා සිදු වෙනවා කියන එක අපිට ඒකයි අපි තොරතුරු දැනගීමේ පණත දුන්නේ. ඒ මේවෙන් අපි හොයන්න ඕනේ මේ වංචා විමර්ශනය කිරීම දැන් හොරකම් බින්දුවට නැති කරන්න බැහැ නම් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි රටපාලනය කරන්න ගත්තාම පොලිසිය වහන්න බැරිය. හැබැයි ඒ තුන අපි වහන්න බැරිය. ඒක චෝදනාවක් ආවනේ අමාත්‍යවරයාට නොදන්වා මුදල් අමාත්‍යංශයෙන් සහ ජනාධිපති අධිමතිවරයාගේ යම් පිළිස් SMS මගින් කරපු යම් යම් කාරණාත් එක්ක ප්‍රශ්න වුණා. හරි ඔබතුමා කියන එක හරි. මම කියන්නේ UNP ද ශ්‍රී ලංකාද JVP ද කියලා වෙන කරන්න බෑ. මේවල හොරු ඉන්නවා නැති මිනිස්සු ඉන්නවා. ඒ කොයි දේශපාලන පක්ෂෙත් ඉන්නවා. කොයි දේශපාලන පක්ෂෙත් ඉන්නවා. එතන මේ හොරුන්ව හදන්න අපි ඒ සඳහා යාන්ත්‍රණ නිර්මාණය කළේ. අපේ එකේ හොරකම් කළත්, ගියාණ්ඩියේ හොරකම් කළත්, කොයි ආණ්ඩුවක් ආවත් හොරු අහුවෙන විදිහට යාන්ත්‍රණ නිර්මාණය කළේ. ඒකයි දැන් මම නීතිය පිළිබඳ කමිටුවේ, දූෂණ විරෝධී කමිටුවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවේ. එතන අපි හරි මහන්සියක් වෙන. දැන් අපේ රටේ නඩුවක් ඉවර වෙන්න අවුරුදු 17,000ක් යනවා. යුක්තිය පසඳීම සඳහා මේ රටේ දැන් කොයි ආණ්ඩුවක් ආවත් අපි ගෙනාවත් තාමත් අවුරුදු 17 මාරක් කරනවා නඩුවක් පවරලා යුක්තිය පසඳීම මම කියන්නේ ඒ වගේ අපිට කාලය දෙනවා මට ඒකට දැන් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මට කියන්න ඕනේ ඔව් එතකොට ඊළඟට මේගොල්ලෝ උදම්මනනවා පෙබරවාරි 10 වෙනිදා ප්‍රතිඵලය ගැන අපිට හරියට දිනුවා කියලා ඕගොල්ලෝ දිනුවේ හෘද සාක්ෂියට අනුව කල්පනා කරන්න මහින්දව අගමැති කරනවා කියලා බොරුවට ජනතාව රැවට්ටුවා. ගමේ කවුරුත් අපේක්ෂකයාගේ ෆොටෝ ගැහුවද? නෑ. මහින්ද මහත්තයාගේ ෆොටෝ එක ගලා මහින්දව අගමැති කරනවා කියලා ගැහුවා. අපි ගැහුවේ ගමේ හිටපු විදුහල්පතිවරයාගේ ෆොටෝ. මේ මොඩයි තියෙන්නේ කියන කල්ලිද? විදුහල්පතිවරයාගේ ෆොටෝ. අපි ගැහුවේ. එහෙම නැත්නම් ගමේ තියෙන ක්‍රියාකාරියෙක් කෙනාගේ. අද ඕගොල්ලෝ ඒ කරපු සාපේ අද ජනතාව කියන පළාත් පාලනේ මොකද වෙන්නේ? ලයිට් එක හැදෙන්නේ නෑ. කුණු හැදෙන්නේ නෑ. පාර හැදෙන්නේ නෑ. අද ජනතාව කියනවා දැන් තමයි ජනතාව දන්නේ කාට තමයි ඡන්ද දුන්නේ කියලා. ඔන්න දැන් එනවා හොරු දක්කඩි. දැන් කී දෙනෙක් එනවාද? හොරු දක්කඩියක් වෙන්නේ. හොරු දක්කඩි දැන් එනවා. හොරු දක්කඩි එනවා. අද කුණු ටික දෙන්නේ නැහැ. අද රටේ ජනතාව දන්නවා ආයෝ ඕගලන්ට ඡන්ද දෙන්නේ නැහැ. ඕ වගේම ඕගොල්ලෝ ඡන්ද ගත්තා ජිනියෝල එල්ලුම් ගහ පෙන්නලා. ඕ වගේම ඡන්ද ගත්තා ওই මහින්ද පෙන්නා වගේ එදා ඡන්ද ගත්ත ජිනියෝල
එල්ලුම් ගහ පෙන්නලා විදුලි පුටුව පෙන්නලා ඡන්දෙ ගත්තා. ඊට පස්සේ දෙවනි ඡන්දෙදි කෙලවුණා. ඉගෙන ගන්න උනා. ඒ වගේ තමයි දැන් බලක් ගන්නේ මහින්ද මහත්තයා පෙන්නලා ගමේ මිනිස්සු රවට්ටලා ගමේ ඉන්න කොයිවත් පළාත් සභාව දුන්නත් බංකොල්ල කාර්යෝ අපි පළාත් සභාව දුන්නත් අපි පෙන්නන්නේ මහින්ද රාජපක්ෂ පිටරයි. ඒකින්ද මතක තියාගන්න ආයෝ ඒ සෙල්ලම උගන්ට ආයෝ පළාත් සභාව දුන්නත් අපි පෙන්නන්නේ මහින්ද රාජපක්ෂ අපි වැඩ කරේ නැහැ කියනවා. ඔයාගේ අක්ක කෙනෙක් ඉන්න නම් බබෙක් එහෙම හම්බෙන්න අහන්නකො මේ ආණ්ඩුවට පස්සේ රුපියල් 2000 දෙන්නත් දෙන්නා දුන්නා දුන්නා අහලා බලන්නකො ජපිනි මවුලන්ට දීමනාව දෙන්නත් නැද්ද කියලා ආණ්ඩුවට පස්සේත් නැහැ. ඒව අහලා බලන්නකො එහෙනම් මතක තියාගන්න මේ මාස වැඩ පිළිවෙලට ලෝකේ රටම නෑ මෙයා 2000 ඕන ඉතින් බබෝ හම්බෙන එකත් අඩුවෙලා ඔහොට හරි මාසෙක 2000ක් දෙනවා 20000ක් මාස 10000ක් දෙනවා 20000 හරි මාසෙක 2000 ගන්න දෙනවා. ඒකිට මම කියනවා ෆ්‍රී වයිෆයි අපි දෙන්න ඕන තැන්වල දුන්න අලුත් සංස්කෘතියක් අපි නිර්මාණය කළා. ඒවට hina වෙන්න එපා. අපි ටික ටික එතෙන්ට එනවා. ඒකින්ද පෝෂණ මල් ඔව් මතක තියාගන්න අපි කට් අවුට් පෝස්ටර් දේශපාලනය කරන්නේ නැහැ. ඕගොල්ලෝ සජිත් ප්‍රේමදාස ගන්න මොනවානේ සජිත් ප්‍රේමදාස මහත්තයා ඕගොල්ලෝ එක මතුවාක් වෙනත් හිතන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ දැන් අපි අදත් ගෙවල් 50කට සල්ලි දෙනවා ලක්ෂ 2 ගානේ පොලි රහිතව දෙනවා ඒ වගේ වැඩ කරන මහත්තයෙකුට උපදවලා hina වෙන්න එපා. උපදවලා දිස්ත්‍රික්ක පස්සට තියෙන්න පුළුවන්. හරිද සජිත් ප්‍රේමදාස මහත්තයාට දිස්ත්‍රික්ක කඩුවක් තියෙන්න පුළුවන්. රට වෙනුවෙන් රටේ ජනතාව ඉන්නවා. සජිත් මහත්තයා කරපඩ වලට විමල් දිරවන්ත මහත්තයා කරේ ජාතීන්ට ගෙවල් දෙන එක. ජාතීන්ට ඉඩම් දෙන එක. සජිත් මහත්තයා කරන්නේ ගමේ දුප්පත් මිනිහට දෙන එක. ඒවල ජාතකේ හොයන්න යන්න එපා. සුදී අපි අවසන් විරාමයේ යනවා.